Welcome to Kashikoi Japanese Center. Hello everyone. ඔන්න අදත් අරගෙන ආවා N2 විභාගයට සූදානම් වෙන ඔයාලා වෙනුවෙන් තවත් එක ග්‍රම එකක්. අපි එහෙනම් වැඩි කතාවක් නැතුව බලමු අද ඉගෙන ගන්න තියෙන ග්‍රම එක මොකක්ද කියලා. අද අපි කතා කරන්න හදන ග්‍රම පොයින්ට් එක තමයි මේ තියෙන්නේ. නනි නනි කුසේනි කියලා කියන ග්‍රම එක. කුසේනි. බලමු අපි මේ කුසේනි කියලා කියන ග්‍රම පොයින්ට් එක මොන වගේ වෙලාවටද භාවිතා කරන්න කියලා. හරි. කුසේනි කියන ග්‍රම එක භාවිතා කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී. කුසේනිවා නොනීතෝ දෝයෝනු ඉමියෝ ෂිමෙෂිමස්. මොකද මේ කියන්නේ කුසේනි කියලා කියන එක නොනි කියලා කියන එකට සමාන අර්ථයක් තමයි පෙන්වන්නේ. සමාන අර්ථයක් ගෙන දෙනවා නොනි කියලා කියන ග්‍රම එකත් එක්ක බලද්දි. කුසේනි කියලා කියන එක. දැන් නොනි කියලා කියන ග්‍රම එක මොන වගේ අර්ථයක්ද තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. අපි නොනි කියලා කියන එක පාවිච්චි කරනවා උනාට එහෙම උනත් කියලා කියන අර්ථයෙන් තමයි නොනි කියන එක පාවිච්චි කරන්නේ නේද? ඒතර මේ කුසේනි කියලා කියන එකත් නොනි කියලා කියන ග්‍රම එකත් එක්ක අර්ථය වශයෙන් ගත්තොත් සමානයි. තදාශි කුසේනිවා ස්යෝයි හිහංයා ෆුමන්නු ඊඕ කොමෙතේ ඊතයි තොකිනි ඊතයි බායිනි ස්කවරෙමස්. මොකද මේ කියන්නේ. හැබැයි මේ කුසේනි කියන ග්‍රම එක කාව හරි කෙනෙක්ව කවුරු හරි පුද්ගලයෙක්ව හෝ දෙයක් දැඩි ලෙස විවේචනය කරද්දී. මෙතන හිහන් කියලා කියන්නේ විවේචනය. දැඩි ලෙස විවේචනය කරන වෙලාවට. එහෙම නැත්නම් ෆුමන් අතෘප්තිමත් කර ස්වභාවය තෘප්තිමත් නැති බව පෙන්නුම් කරන්න ඕන වෙලාවට තමයි මේ කුසෙනි කියන ග්‍රම පොයින්ට් එක භාවිතා කරන්නේ. ඔන්න ඕක තමයි කුසෙනි කියන ග්‍රම පොයින්ට් එකේ තියෙන විශේෂත්වය. කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන් ඒ කෙනාව හෝ දෙය බොහොම දැඩි ලෙස හිහන් විවේචනය කරනවා. එහෙම නැත්නම් අතෘප්තිමත් කර ස්වභාවය තමන්ගේ හිතේ තියෙන අතෘප්තිය කියන්න පුළුවන් මේ කුසෙනි කියන ග්‍රම පොයින්ට් එකේ. අපි එහෙනම් තව ඉස්සරහට ගිහිල්ලා බලමු මේ කුසෙනි කියලා කියන ග්‍රම පොයින්ට් එක මොන වගේ වෙලාවටද භාවිතා කරන්නේ කියලා. ඊළඟට තියෙනවා මෙතන මත තයිෂෝ මිකුදස්ති ඉතරි කේබෙත්සුස්තේරු බායිනිමු ස්කවරෙමස්. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ වගේම තමයි කුසෙනි කියලා කියන ග්‍රම පොයින්ට් එක භාවිතා කරනවා අදාළ කෙනා හෝ දෙය. අදාළ කෙනා හෝ දෙය මිකුදස්ති ඉතරි. මිකුදස් කියලා කියනවා අපි පහත් කරනවට. පහත් කරලා කතා කරනවා කියන්නේ පහත් කරලා කතා කරන වෙලාවට. එහෙම නැත්නම් කේබෙත්ස් ස්තේරු බායිනි මුස්කවරෙමස්. එහෙම නැත්නම් අවඥා සහගත ලෙස කතා කරන වෙලාවටත් මේ කුසෙනි කියන ග්‍රම පොයින්ට් එක භාවිතා කරන්න පුළුවන්. කෝගෙකිතෙකින හයෝගෙන් නනොදේ ස්කව් බමෙන් නිවා චූයි ගහෙත්සයෝ දෙස්. මොකද මේ කෝගෙකිතෙකි කියලා කියන්නේ අපි කෝගෙකිතෙකි කියලා කියනවා ආක්‍රමණශීලී කියලා කියන එක. ඒ කියන්නේ කනට ඇහෙන ඇහෙද්දි මිහිරි නැහැ කුසෙනි කියලා කියන එක. කෝගෙකිතෙකි ආක්‍රමණශීලී ව්‍යාකරණයක්. ආක්‍රමණශීලී විදිහට තමයි ඇහෙන්නේ කනට ඇහෙන කෙනාට. අන්න ඒ නිසා පාවිච්චි කරන අවස්ථාවන් වලදී බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි කතා අපි කියන එක අනිත් කෙනාට ඇහෙද්දි හරිම දැඩි ලෙස දැඩි ස්වරූපයකින් තමයි ඇහෙන්නේ. අන්න ඒ හේතුව මත බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ ග්‍රැමර් පොයින්ට් එක. දැන් අපි බලමු මේක උදාහරණයකින්. මේ බලන්න මෙතන උදාහරණයක් තියෙනවා. කරේවා ෂිගොතොමෝ තායිස්තේ දෙකිනයි කුසෙනි යසුමි ඕ හොෂිගරු. මේ වාක්‍ය ඕනේ නම් ඔයාලට මේ කුසෙනි කියලා කියන එක වෙනුවට නොනි කියන එක දාලා වුණත් කියන්න පුළුවන්. වැරදි නැහැ. මෙතන බලන්න ෂිගොතොමෝ තායිස්තේ දෙකිනයි නොනි යසුමි ඕ හොෂිගරු කියලා කියන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? ඔහුට ඔහු වැඩ මහා ලොකුවට ඔහුට වැඩක් කරන්නත් බෑ. හැබැයි ඒ වුණාට නිවාඩු ඉල්ලනවා. නිවාඩු බලාපොරොත්තු වෙනවා කියලා කියන එක තමයි අර්ථය වෙන්නේ. ඒතර නොනි දාලා වුණත් කියන්න පුළුවන්. නමුත් කුසෙනි දැම්මහම තියෙන විශේෂත්වය මොකද්ද? විශේෂත්වය තමයි කුසෙනි නොහෝගා සුයෝයි හිහං ඕ කොමෙතා ඊ කතදෙස්. මේ කුසෙනි කියලා කියන එක දැම්මහම ඒක දැඩි ලෙස කෙනාව විවේචනය කරනවා වගේ හැඟීමක් තමයි. නැත්නම් විවේචනය කරන්න තමයි මේ කුසෙනි කියලා කියන එක භාවිතා කරලා තියෙන්නේ. පැහැදිලිද ඔයාලට? හරි. දැන් අපි බලමු එහෙනම් මේ ග්‍රම පොයින්ට් එකේ තවත් එක කරුණක්. මෙතන තියෙනවා මත තනින්යා ජිබුන් ඉගායිනු කොතෝ එනු හිහාන්යා ෆුමන්නු කිමොජියෝ අරවසු තමේ ජිබුන් නිතයිස්තේවා ස්කයිමසෙන්. ඔන්න තවත් දෙයක්. මොකක්ද මෙතනින් කියන්නේ? මෙතන කියනවා මේක වෙනත් පුද්ගලයන්. ඒ කියන්නේ තමන් හැර වෙනත් කෙනෙක් වෙනත් දෙයක්
වෙනුවෙන් තමයි මේ කුසෙනි කියන ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරන්නේ. එහෙම නැත්නම් වෙන දෙයක් වෙන කෙනෙක් ගැන තියෙන තෘප්තිමත් නැති හැඟීම ප්‍රකාශ කරන වෙලාවට තමයි මේ කුසෙනි භාවිතා කරන්නේ. ඒක නිසා තමන්ට මේ කුසෙනි කියන ග්‍රැමර් එක තමන්ගේ දේවල් ගැන කතා කරද්දී නැත්නම් තමන් ගැන කියන වෙලාවට කුසෙනි කියන ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරන්නේ නැහැ. අපි බලමු මේකට උදාහරණයක්. මෙතන තියෙන උදාහරණ වාක්‍යයක් වතසි ගා නන්දමු තනොන්දේරු කුසෙනි කරේවා ඔකනේ කස්තේ කුරේනයි. මම කීප වතාවක් මේ ඉල්ලුවත් ඔහු මට සල්ලි ණයට දෙන්නේ නැහැ. මෙතන මේ මම ඉල්ලන දෙයක් ගැන තමයි මේ පළවෙනි වාක්‍යය ඇතුලේදී කතා කරන්නේ. මම කරන දෙයක්, මගේ දෙයක් ගැන. එතකොට මේ කුසෙනි කියන ග්‍රැමර් පොයින්ට් එකේදී මම මුලින්ම කිව්වා පාවිච්චි කරන්නේ වෙන කෙනෙක් වෙන දෙයක් විවේචනය කරන වෙලාවට. ඒ නිසා මෙතන තමන්ගේ දේවල් ගැන කතා කරද්දී කුසෙනි කියන එක දාන එක සුදුසු නැහැ. ඒ නිසා මේ වගේ වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ නොනි කියලා කියන ග්‍රැමර් පොයින්ට් එක. වතසි ගා නන්දමු තනොන්දේරු නොනි කරේවා ඔකනේ කස්තේ කුරේනයි. මේ විදිහට කිව්වොත් මේ වාක්‍ය නිවැරදි වාක්‍යයක් වෙනවා. පැහැදිලිද? දැන් අපි බලමු එහෙනම් මේ කුසෙනි කියන ග්‍රැමර් පොයින්ට් එක වාක්‍ය ඇතුලේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. කුසෙනි කියන ග්‍රැමර් පොයින්ට් එක සම්බන්ධ වෙන්නේ ක්‍රියාපද, නාමපද, නාකේයෝෂි, ඊකේයෝෂි මේ හතර දෙනාගෙම ප්ලේන් ෆෝම් එක තමයි මේ කුසෙනි කියන ග්‍රැමර් පොයින්ට් එක සම්බන්ධ වෙන්නේ. හතර දෙනාගෙම ප්ලේන් ෆෝම් එක. හැබැයි නාකේයෝෂි සහ නාමපද කියලා කියන දෙන්නගෙදි විතරක් පොඩි වෙනසක් වෙනවා මේ කුසෙනි කියන ග්‍රැමර් එක වර්තමාන කාල ඇත ස්වරූපයෙන් සම්බන්ධ වෙන වෙලාවට. අපි දැන් ඒක බලමු කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. නාකේයෝෂි එකක් නම් කුසෙනි එක සම්බන්ධ වෙන වෙලාවට වර්තමාන කාල ඇත ස්වරූපයෙන් මේ නා අකුර අයින් කරන්න යන්නේ නැහැ. නා අකුර හැමම තියලා තමයි කුසෙනි කියන එක දාන්නේ. උදාහරණයක් අරගමු. උදාහරණයක් විදිහට දැන් මේ සුකිනා කියලා කියන්නේ නාකේයෝෂි එකක්. මේ නා අකුර අයින් කරන්න බෑ අපිට. එතකොට සුකිනා කුසෙනි, කිරේනා කුසෙනි, ගෙන්කිනා කුසෙනි ඔය විදිහට නාකේයෝෂි එකේ නා අකුර තියලා තමයි කුසෙනි දාන්න ඕනේ. ඊළඟට නාමපදයක් එක සම්බන්ධ වෙනවා නම් නාමපදයට පස්සේ නෝ අකුරක් ඇවිල්ලයි කුසෙනි එකතු කරන්නේ. නාමපදයට පස්සේ කෙලින්ම කුසෙනි දාන්න යන්න බෑ. මෙතන උදාහරණයක් ශිගතෝ කියන උදාහරණය අරන් තියෙනවා. මේක නාමපදයක්. එහෙනම් ශිගතෝ නෝ කුසෙනි කියලා තමයි සම්බන්ධ කරන්න ඕනේ. නේ? තව උදාහරණයක් ගත්තොත් අපි කිමු අමේ කියන නාමපදය ගත්තා කියලා. අමේ නෝ කුසෙනි. පැහැදිලිද ඔයාලට? එතකොට නාකේයෝෂි සහ නාමපදවල වර්තමාන කාල ඇත ස්වරූපයේදී සම්බන්ධ වෙන විදිය විශේෂයෙන් ඔන්න මතක තියාගන්න සිද්ධ වෙනවා. අපි දැන් මේක උදාහරණ වාක්‍ය කීපයක් අරගෙන බලමු කොහොමද මේ වාක්‍යවල කුසෙනි කියන ග්‍රමයක යෙදෙන්නේ කියලා. එහෙනම් ඔයාලත් ඔන්න මාත් එක්කම මේ වාක්‍ය කියවන්න. කියවලා අපි තේරුම බලමු මොකද්ද මේ වාක්‍යය කියලා. හරි, මෙතන තියෙනවා ෂින්නුයු ෂයින් කුසෙනි එරසෝනි ඉකෙන්ෝ ඉවුනා. ඉවුනා මේ නා ඉවුනා කියලා කියන්නේ කියන්න එපා කියලා කියන එක නේද? ටිකක් දැඩි ස්වරූපයකින් කෙනෙක්ට දෙයක් කරන්න එපා කියලා කියදි භාවිතා කරනවානේ මේ නනි නනි නා කියලා කියන ග්‍රැමර් පොයින්ට් එක. එතකොට ඉවුනා කියලායි කියන්නේ. ඉවුනා, තබෙරුනා, මේ කන්න එපා, යන්න එපා, ඇවිදින්න එපා. එතකොට මෙතන කියන්නේ කියන්න එපා කියලා. ෂින් නියු ෂයින් කියලා කියන්නේ අලුතෙන්ම ආපු කවුරු හරි සේවකේ. අලුතෙන්ම ආපු සේවකයෙක් වුණාට මේ ලොකු කමට ඔයාගේ අදහස් කියන්න එන්න එපා. ඉකෙන් ඕ ඉවුනා නේ ෂින් නියු ෂයින් කුසෙනි. ඒතර මේ වෙන කෙනෙක්ට තමයි තමන් වෙන කෙනෙක්ට තමයි මේ බ්ලේම් එක එහෙම නැත්නම් විවේචනය කරන්නේ. පැහැදිලිද එතකොට? හරි, අපි බලමු තව උදාහරණයක්. ඊළඟ උදාහරණය නනිමු ශිරනායි කුසෙනි වකත්තයෝ නකොතෝ ඉවනයි දෙයෝ. නනිමු ශිරනායි කුසෙනි, ඔයා මුකුත් දන්නේ නැහැනේ, ඒ නිසා ඔයා දන්නවා වගේ මුකුත් කියන්නෙන්න එපා. ඔන්න ඕක තමයි මේ වාක්‍ය අදහස වෙන්නේ. නනිමු ශිරනායි කුසෙනි. ඔන්න හිතන්නකෝ මොකක් හරි අවස්ථාවක් තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච අවස්ථාවක, හරි මොනවා හරි දෙයක් වෙච්ච අවස්ථාවක වෙන කෙනෙක් එනවා දන්නවා වගේ දේවල් කියන්න. ඒ වෙලාවට කේන් තියහිලා තමයි කියන්නේ නේද? නනිමු ශිරනායි කුසෙනි වකත්තයෝ නකොතෝ ඉවනයි දෙයෝ. ඔයා දන්නවා වගේ දේවල් කතා කරන්න එපා, ඔයා මුකුත් දන්නේ නැහැනේ කියලා කියන අදහසයි තියෙන්නේ. හරි, ඊළඟට කරේවා යක්ෂණ කුසෙනි එංගිගා හෙතදා. හිතන්නකෝ ඉන්න කවුරු හරි ඇක්ටර් කෙනෙක් නැත්නම් ඇක්ට්‍රස් කෙනෙක්. යක්ෂයා කියලා කියනවා අපි කවුරු හරි රඟපාන කෙනෙක්. එයා දැන් රඟපාන කෙනෙක් කියලා කිව්වම රඟපාන දක්ෂකමක් තියෙනවනේ, දක්ෂ වෙන්න ඕනේ නේද? අපෝ එයා නම්
කවුද ඇක්ට කෙනෙක් වුණාට රඟපෑමට අදක්ෂයි රඟපාන දක්ෂ නෑ යා එංගි ගහිත දෙස් විවේචනය කරනවා නැත්තම් අතෘප්තකාරී හැඟීම කියනවා නේද බලාගෙන ඉඳලා එයා හරියට කරන්නේ නැත්තම් ඒ වැඩේ ඒ ගැන තෘප්තිමත් නැත්තම් අනුකුසිනී කියන ග්‍රම පොයින්ට් එක පාවිච්චි කරලා තෘප්තිමත් නැති ස්වභාවය කියන්න පුළුවන් අපි තව උදාහරණයක් බලමු මනේ ඊළඟ උදාහරණය ඕන හිතන්නකෝ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා මේ රෙස්ටුරන්ට් එකේ කෑම හරිම ගණන් හැබැයි සර්විස් එකත් හොඳ නැහැ ඒ වගේම තමයි කෑමවල රසයත් හොඳ නැහැ කියලා ඔන්න දැන් විවේචනය කරනවා රෙස්ටුරන්ට් එක කොහොමද කියන්නේ අනෝ රෙස්ටුරන් වා තකයි කුසෙනි අජියා සාබිසුවා තායිස්තකොතො නැයි මොකද්ද මේ කියන්නේ අර රෙස්ටුරන්ට් එකේ ගණන් වැඩි වුණාට කෑමවල රසයයි දෙන සර්විස් එකයි මහ ලොකු දෙයක් නැහැ තායිස්තකොතො නැයි කියන්නේ හිතන තරම් ලොකු දෙයක් දෙන්නේ නැහැ යාලා සර්විස් එක සහ කෑමවල රසය තව උදාහරණයක් අරගමු ඊළඟට කියනවා මෙන්න මෙහෙම කරේවා ජිබුන් කරා වතෂිනෝ කොතෝ ෆුත්තකුසෙනි තමනි රෙන් රකෝ ස්තිකර හිතන්නකො මොකක් හරි ආදර සම්බන්ධතාවයක් තිබිලා පෙම්වතා පෙම්වතියව ඔන්න මග ඇරලා අයින් කරලා දාලා වතෂිනෝ කොතෝ ෆුත්තකුසෙනි එයා මාව දාලා ගියා. එයාම මාව දාලා ගියාට ඉඳලා හිටලා එයාම මට ආපහු මැසේජ් එවනවා. රෙන් රකුස්තිකර. ජිබුන් කරා ෆුත්තකුසෙනි. එයාමනේ මාව දාලා ගියේ උනාට එයා මට දැන් සැරින් සැරේට මැසේජ් එවනවා කියලා කියන අදහස තමයි මේ වාක්‍යයේ තියෙන අදහස වෙන්නේ. එතකොට ඒ තමන්ව දාලා ගියපු කෙනා ගැන තියෙන විවේචනය තමයි මේ වාක්‍යයෙන් ඉදිරිපත් වෙන්නේ ප්‍රකාශ වෙන්නේ. පැහැදිලිද ඔයාලට මම හිතනවා කුසෙනි කියලා කියන මේ ග්‍රැමර් පොයින්ට් එක මොන වගේ අවස්ථාවන් වලදීද භාවිත කරන්න කියන එක හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන ඊළඟ දවසෙත් එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. සයොනරා.